අයිබෝවන් ගයිස් මෙන්න මෙවලා දකින්නේ DSD ටෙක්නොලොජිකල් සමාගම විසින් නිෂ්පාදනය කරපු KU-X කියන බුලට් එක. අනෙක් බුලට් එක ගත්තාම මේකේ විශේෂත්වය තමයි ජලයේ ගමන් කරලා පහසුවෙන් ඉලක්කය වෙත ළඟා වෙන්න පුළුවන්. ජලයේ අඩි 200ක් තරම් ගැඹුරකින් තිනි ඉලක්කයට උනත් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ උණ්ඩය නිර්මාණය කරලා තියෙන්නේ. ගයිස් මෙන්න මේ ඔයාලා දකින්නේ 2022 නොවැම්බර් 4 වෙනිදා චීනයේ බැටළු ගොවිපලකින් වාර්තා වෙච්ච ගොඩක් අපිරහා සිද්ධියක්. ඉතින් මේ සිද්ධියේදී මෙන්න මේ විදිහට සේරම් බැටළුවන් රෝමක ගමන් කරන්න පටන් අරගෙන තිනවා. ඉතින් මේ සිද්ධිය දින 12ක් පුරාවට එක දිගට සිදු වෙලා තියෙනවා. කොහොම වුණත් මේ බැටලුවන් දිගු කාලයක් මේ විදිහට කොටු වෙලා සිටීමත් ඒ බැටලුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්වීමත් මේ විදිහට බැටලුවන් රෝමක ගමන් කරන්න හේතු වෙන්නේ නැති කියලා එංගලන්තයේ හාට්පර විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු වෙච්ච මැට් බෙල් විසින් සඳහන් කළා තියෙනවා. මෙන්න මේ තරම් පුංචි ඇපල් වගේක් ඔයා මීට කලින් දැකලා තියෙනවද බලන්නකො. එක කටක් පිරන ඉතින් මේන් ඇපල් කට 100ක් අදා ගන්න ඕනේ නේද? ඔව්. මුතු වැටේක සයිස් එකට තමයි මෙන්න මේවා දකින ඇපල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. රුසියානු උද්‍යානකරුවෙකු වෙච්ච නිකිෆෝ ඉවානෝව් තමයි මේ තරම් පුංචි ඇපල් නිර්මාණය කරලා තින්නේ. ඉතින් මෙයා කියන විදිහට නම් මේ ඇපල් නිර්මාණය කරලා තින්නේ සයිබීරියාවේ තියෙන ආන්තික කාලගුණික තත්ත්වයට ඕරොත්තු දෙන විදිහටලු. බලන්නකෝ නේද අභිජනනයේ වෙලා 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 ඇපල් ගෙඩිය පුංචි වෙන තරම. මෙන්න මෙයා නම් ඉතින් අහුවෙන බිත්ති ආට අඳිනවලු. නිකම් ආට නෙමෙයි මෙයා අඳින්නේ ඉතින් 3D ආට. බලන්නකෝ මේ බංකුවේ වාල්ල හිටපු කෙනාව ඒ විදිහට මැදපු විදිය. වෙලාවට ලංකාවේ නම් ඉතින් මේ වගේ කට්ටිය නැහැ නේද? ලංකාවේ ඉතින් බිත්ති වල මේ විදිහට 3D ආට අඳින්න ගත්තොත් ලංකාවේ කොල්ල කෙල්ලෝ බිත්ති බදාගෙන තමයි ඉන්නේ නේද? මෙන්න මෙයාට නම් ඉතින් කොච්චර කෙසුවත් එපා වෙන්නේ නැහැලු. බලන්නකෝ ඉතින් කසල කසල නැවතුහම ආපහු කසන්න කසන්න කියලා වද දෙන හැටි. මෙයාට නම් අපි කසා ගන්න දීලා අදට වීඩියෝ එක අවසන් කරමු. තවත් දවසක මේ වගේ තවත් අපූර්ව වීඩියෝ එකකින් විශ්ම යාත්‍රාවේ මම එනවා ඔයාව හමු වෙන්න. එතකන් ඔයාට සුබම සුබ දවසක්.